ඔබට වැදගත් වෙන කාරණාවක් සම්බන්ධව තමයි අද දවසේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණාව කොයිතරම් දුරට ඔබට වැදගත් වෙනවාද කියනවා නම් ඔබට තිබෙන්නා වූ බොහෝ දේවල්, ඔබේ ඇඟ ඇතුළේ තිබෙන්නා වූ බොහෝ දේවල්, ඔබට තිබෙන්නා වූ යම් යම් රෝගී තත්ත්වයන් පිළිබඳව, එහෙම නැත්නම් ඒවා කොහොමද සොයාගන්නේ කියන කාරණාව සම්බන්ධව, ඒවා පරීක්ෂණවලට ලක් කරලා දත්ත වාර්තා ලබා ගන්නේ කොහොමද කියන කාරණාව, මෙන්න මේ කියලා කාරණා සියල්ලක් පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න පුළුවන් හැටියට අපි උත්සාහ කරනවා. අපිත් කතා බහට එකතු වෙලා ඉන්නේ ලංකා හොස්පිටල් රසායනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිණී විශේෂඥ වෛද්‍ය ගීතානි ගලගොඩ මහත්මිය. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. දැන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රසායනාගාර සේවයේ ඇති වී තියෙන සම්වර්ධනය පිළිබඳව කතා බහ කළොත් එහෙම, දියුණු රටවල් එක ගත්තොත් ඒත් එක්ක සංසන්දනය කළොත් එහෙම, අපි කුමන තලයකද ඉන්නේ? අපිට කියන්න පුළුවන් බය නැතුව ලංකාව නොදියුණු රටක් විදිහට කල්පනා කරාට රසායන සේවය අතින් අපි ඇත්තටම බටහිර රටවල සංසන්දනය කරන සෑහෙන උසස් තලයක ඉන්නවා. හොඳයි, ඒකත් එක්කම මම කැමති දැනගන්න දැන් රෝගියෙකු වෙනුවෙන් නිර්දේශ කරනවා රසායනාගාර පරීක්ෂණ ලබා ගන්න කියලා. එතකොට ඒකත් එක්කම දැන් මේ ලබා දෙන දත්තයන් කොයිතරම් දුරට වෛද්‍යවරයාට ප්‍රයෝජනවත් වෙනවාද කියන කාරණාව මේ වෙලාවේ වැදගත් වෙනවා. රෝගියාට වෛද්‍යවරයා රෝගියාට ප්‍රශ්න කරලා ඊළඟට යාව පරීක්ෂණ සලක් කරලා යම් කිසි නිගමනට එළඹෙනවා. ඊළඟට රෝගියාගේ රෝගය ගැන හරි නිගමනය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ රසායන ගාර වාර්තා සහ අනිත් වාර්තා අනුව. එතකොට ඒක ඉතාම වැදගත්. රසායනගාර වාර්තා ඉතාම වැදගත් වෛද්‍යවරයාට රෝගය විනිශ්චයට සහ රෝගය පාලනය කිරීමට. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ කුණම් හෝ රෝගයක් තිබෙනවා නම්, ශරීර අභ්‍යන්තර රෝගයක් තියෙනවා, හොයාගන්න අමාරු රෝගයක් තිබෙනවා නම්, හරි මේ වගේ තියෙනවා දන්න කියන රෝගයක් තිබෙනවා නම්, හැබැයි මේක නිවැරදි දත්ත වාර්තා වලින් වෛද්‍යවරයාට නිගමනය කළ හැකි මේකට මේ ප්‍රතිකාර තමයි ලබා දෙන්නේ කියලා ඒකද? හරියටම හරි, ඒක තමයි අපි කියන්නේ. හොඳයි, ඒකත් එක්කම ඊළඟට මට කියන්නකෝ, නිවැරදි ලෙස රසායනගාරයක් තෝරා නොගත් කාට හරි කෙනෙකුට වැරදි තැනකට ගියොත් එහෙම, වැරදි වார்த்தාවක් ලැබුණොත් එහෙම, මොන වගේ දෙයක් සිද්ධ වෙනවාද කියන කාරණාව? පළවෙනිම දේ රෝගීන් හරියට විනිශ්චය කරන්න බැරි වෙනවා. එක්කෝ රෝගියා රෝගයක් නැති කෙනෙක් විදිහට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට නැති රෝගයක් උඩ තියනවා කියලා කියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අනවශ්‍ය එක්කෝ යාට අවශ්‍ය බෙහෙත් වර්ග ලබා නොදී ඊළඟට එයාට තවත් අමාරු වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් අනවශ්‍ය බෙහෙත් වර්ග ලබා දීලා එහි පළවික ප්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්. ඊළඟට ඒ රෝගය වැරදි නිගමනයකට ඇවිල්ලා ඒට අනවශ්‍ය තවත් පරීක්ෂණ වාර්තා, තවත් බෙහෙත් වර්ග ගන්න කියලා නියම කරන්න පුළුවන්. රෝගියාගේ පැත්තෙන් බලනකොට ඔහුගේ කාලය, එයාගේ ශ්‍රමය, ඊළඟට එයාගේ මුදල් ඔක්කොම වැය වෙනවා වැරදි නිගමනයක් ගත්තොත් එහෙම. හොඳයි, අපේ දුරකථන අංකය මතක් කරන්න. මේ දුරකථන අංකයෙන් තමයි ඔබ ඇමතුමක් ලබා ගත යුත්තේ 0115 43 701 0115 43 701 කියන දුරකථන අංකයෙන් ඇමතුමක් ලබා ගත්තොත් ඔබට මේ නිවැරදි වාර්තා ලබා ගැනීමේ පරීක්ෂණවල ලක්වීමේ හැකියාව ලැබෙන බව මතක් කරන්න ඕන. ඒකත් එක්කම දැන් ඔබතුමිය කෝ කාරණාව තමයි වැදගත්ම කාරණා. මේ දවස්වල ලෝකයේ බොහෝ විට කතා බහ කරනවා තුන්වෙනි රටවල්, එහෙම නැත්නම් දියුණු වෙමින් පවන රටවල් වල පරීක්ෂණ වාර්තා ලබා ගන්න කියලා තමයි මුලින්ම කියන්නේ. හැබැයි එහෙදී බොහෝ විට ඒ කරන්නේ උපක්‍රමයක් හැටියට කියලා කියනවා. දැන් අපි නිවැරදි වාර්තා ලබා ගත්තොත් මේක වෙනස් වෙනව නේද? ඔව්, අපි නොදියුණු වෙන රටක් උනත් අපේ රසායනාගාර සේවය අපි නිවැරදි වාර්තා ලබා දෙන්න අපි බැඳී ඉන්නවා. අපි ආඩම්බරයි කියන්න අපේ රසායනාගාරය, ලංකා හොස්පිටල් රසායනාගාරය නිවැරදි වාර්තා ලබා දෙන්න බැඳී ඉන්න අපි ආඩම්බරෙන් අපි ඒක ලබා දෙනවා රෝගීන්ට. හොඳයි, ඒකත් එක්කම දැන් මේ රසායනගාර වාර්තාවක ගුණාත්මක භාවය ගැන කතා කරන බොහෝ අය. ඒතර ගුණාත්මක භාවය කියන්නේ මොකක්ද? ඔව්, ගුණාත්මක භාවය ගැන කතා කරනකොට එතන වචනේ තමයි එතන ඇක්‍රිඩිටේෂන් කියන වචනේ. එහෙනම් සිංහලෙන් කියනවා ප්‍රතිතනය කියලා. ඒක ටිකක් කියන අමාරු වචනයක්. නමුත් ඇක්‍රිඩිටේෂන් කියන වචනය. ඒ කියන්නේ පිටින් කෙනෙක් ඇවිල්ලා, ඒ කියන්නේ තුන්වෙනි කෙනෙක් රසායනගාරේ පරීක්ෂා කරලා ඊළඟට ඒකට වාර්තා සහතිකයක් ලබා දෙනවා. මේ රසායනගාරේ මේ පරීක්ෂණ වාර්තා ලබා දෙන සුදුසු තැනක් කියලා. දැන් මේකට ලංකාවේ තියෙනවා ආයතනයක්, ශ්‍රී ලංකා ඇක්‍රිඩිටේෂන් බෝඩ් කියලා. ඒකෙන් මේ රසායනගාරවලට මේ සහතිකය ලබා දෙනවා. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. ඒ ලංකාවේ මේ රසායනගාරවලට පුළුවන් තමන්ට ඕන පරීක්ෂණ වාර්තා පරීක්ෂණ ටික ලිස්ට් එකක් කියන්න. අපිට දැන් අපි 1000ක් ටෙස්ට් කරනවා නම් අපිට ඒකෙන් තෝරගන්න පුළුවන් 50ක් විතර කියන්න පුළුවන් අපිට මේකට ඇක්‍රිඩිටේෂන් දෙන්න කියලා. එතකොට ලංකාවේ මේ ශ්‍රී ලංකා ඇක්‍රිඩිටේෂන් බෝඩ් එකෙන් ඒ ටෙස්ට් 50ට ඇක්‍රිඩිටේෂන් එක ලබා දෙනවා. නමුත් ඒට සමාන ඒට
තව තියෙනවා ජාත්‍යන්තර තත්ත්වයේ accreditation boards. එකක් අපි දැන් මෙතන අපි කතා කරන්න යන වැඩිපුරම College of American Pathologists කියලා. ඒ කියන්නේ ඇමරිකාවේ pathologists ලගේ සංගමයේ accreditation එක ඒක ජාත්‍යන්තර තලයේ එකක්. ඇත්තටම ලෝකේ ඒක ගැන හිතන්නේ හොඳම ලෝකයේ accreditation boards වලින් හොඳම එකක් විදිහට සැලකෙන එක. ඒගොල්ලන් accreditation එක ලබා දෙන්නේ මුළු ලැබොරටරි එකට හැම ටෙස්ට් එකටම මුළු ලැබොරටරි එකට එක විදිහටම එකම මුළු රසායනාගාරයේ හැම ටෙස්ට් එකටම එක විදිහ. එතකොට ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන් මුලින්ම රසායනාගාරයට අපි කරන හැම පරීක්ෂණයටම ඒගොල්ලන් ටෙස්ට් සෑම්පල්ස් එවනවා. අපි හිතමු ඔයා දන්න බ්ලේසිකක් අපි හිතමු බ්ලඩ් ෂුගර් කියලා. දී වැඩියව සම්බන්ධයෙන් ඒගොල්ලෝ අවශ්‍යකර 3-4 පාරක් බ්ලඩ් ෂුගර් එක එක ප්‍රමාණවල තියෙන ලේ සෑම්පල් අපිට එවලා අපි ඒක ටෙස්ට් කරලා ඒගොල්ලන්ට කියන්න ඕනේ අපි හරි අපිට අපු ප්‍රතිඵලය. ඒ අනුව ඒගොල්ලන් නිර්ණය කරනවා අපිට මේ ටෙස්ට් එක කරන්න පුළුවන් කියලා. වසර දෙකක්ම ඒ විදිහට කරාට පස්සේ ඒගොල්ලන් රසායනාගාරයේ විසිට් කරනවා. ඒ කියන්නේ ඇවිල්ලා පරීක්ෂා කරලා ඇමරිකාවෙන් ගෲප් එකක් ඇවිල්ලා සයන්ටිස්ට්ලා ඩොක්ටර්ස්ලා ගෲප් එකක් ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන් සහතික ලබා දෙනවා අපිට ඒ accreditation එක එහෙමදයි ප්‍රතිත්වන තත්ත්වේ තියෙනවා කියලා. ඉතින් ඒක තමයි අපි ආඩම්බරෙන් කියන්නේ අපිට කියන්න පුළුවන් අපිට ඒ සහතත්වය ලබා දීලා තියෙනවා කියලා. ඒක අපිට සහතිකයක් ලබා දීලා තියෙනවා ඒ වෙනුවෙන්. හොඳයි දැන් ඉස්සර නම් සාමාන්‍යයෙන් රසායනාගාරයක් කියලා කියන ප්‍රධාන රෝහලක හරි පෞද්ගලික රෝහලක තිබිච්ච දෙයක්. දැන් හැබැයිලුවොත් එහෙම හන්දියෙන් හන්දියට මේවා තිබෙනවනේ. ඉතින් ඒවයි බැලුවොත් එහෙම මෙන්න මේ කාරණා තියෙන රසායනාගාර තමයි හොඳම රසායනාගාර. එහෙම නැත්නම් නිවැරදි රසායනාගාර. එහෙම නැත්නම් ඒව වැරදි රසායනාගාර කියලාද කියන්නේ? මම අනිත් අය ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් මම මේක අපි පාරිභෝගිකයන්ට කියන්නේ, කියන්නේ රෝගීන්ට නැත්නම් රෝගින්ගේ බලා ගන්න අයට කියන්නේ, තමන් දැනගන්න ඕනේ හරි රසායනාගාරය තෝරගන්න. එතකොට මේක තමයි අපි බලන්න ඕනේ ප්‍රතිත්වන තත්ත්වය accreditation එක තියෙනවද. ඔබ කියනවා වගේ හන්තියක් ගානේ පොඩි පොඩි රසායනාගාර හැමතැනම තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන තත්ත්වේ නැත්නම් ගුණාත්මක බව මේවට දෙන්න පුළුවන්ද? හරියට හරි. එහෙම වුණොත් ඔබට වෙන්නේ ඔබ රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න. පරීක්ෂණ වාර්තාවේ සමහර වෙලාවට යම් යම් දෝෂින් තත්යන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඔබට නැති රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න. එහෙම වුණොත් එහෙම රෝග තියෙන ප්‍රමාණය තව වැඩි කරගන්නයි සිද්ධ වෙන්නේ. 011543700 කියන දුරකථන අංකේ නැමතුමක් ලබාගෙන ඒත් එක්කම ලංකා හොස්පිටල් ගැන කතා කළොත් එහෙම රසායනාගාර සේවාව සම්බන්ධව කතා බහ කළොත් එහෙම කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ? මොන වගේ ගුණාත්මක භාවයක් තියෙන්නේ? මොන වගේ සේවයක්ද ලබා දෙන්නේ? ලංක හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් රසායනාගාරය ආරම්භ කරනකොටම හරි ප්‍රමිතියක් ඇතුව, ඒ කියන්නේ ජාත්‍යන්තර තත්ත්වයේ සැලැස්මක් ඇතුව තමයි රසායනාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට ඒකට අපි පාවිච්චි කරන්නේ ලෝකේ පිළිගත් බටහිර රටවල හොඳම රසායනාගාරවල පාවිච්චි කරන රසායනාගාර උපකරණ විතරයි. මේ උපකරණ ඉතා මිලාදිකයි. ලාභේවත් තියෙනවා. නමුත් අපි පාවිච්චි කරන්නේ ඉතා මිලාදික හොඳම රසායනාගාර උපකරණ. ඊළඟට ඒවට පාවිච්චි කරන රීඑජන්ට්ස් එමත් රසායනික ද්‍රව්‍ය ඒ වගේම ඉතාම ඉහළ තත්ත්වයේ විතරයි ගන්න. ඒතර ඉහළම තාක්ෂණ තත්ත්වයෙන් අපි හරි නිවර්දි ක්‍රියාවලියක් අනුව මේ රසායනාගාර වාර්තා ලබා දෙනවා. ඊළඟට තව අනිත් හුඟක් රසායනාගාරවල නැති එක විශේෂ දෙයක් තමයි පූර්ණ කාලීන විශේෂඥ වෛද්‍යවරු මේ රසායනාගාරයේ හැම අංශයකටම ඉන්නවා. ඒගොල්ලන්ගේ පූර්ණ කාලීන අධීක්ෂණයට තමයි මේ රසායනාගාර වාර්තා එළියට දමන්නේ. මේ මොකද්ද මේ මගේ අතේ තියෙන සර්ටිෆිකේට් එක? මේක තමයි මම හිතන්නේ හරි ආඩම්බරෙන් අපි මේ කියන්නේ. මේක තමයි College of American Pathologists එහෙම නැත්නම් CAP කියන ආයතනයෙන් අපේ රසායනාගාරය පරීක්ෂා කරලා බලලා අපිට ලබා දුන් සහතිකය. හොඳයි, ඔය ආකාරයෙන් තමයි අද දවසේදී කතා බහ කළේ ලංකා හොස්පිටල් රසායනාගාර සේවය පිළිබඳව. ඔබට තැකියාව තිබෙනවා ඔබට රසායනාගාරයකට ගිහිල්ලා පරීක්ෂණයක් කරලා ඒ වාර්තා ලබා ගන්න කියලා වෛද්‍යවරයෙක් නිර්දේශ කළොත් එහෙම ලංකා හොස්පිටල් රසායනාගාර සේවයට ලබා යන්නට හැකියාව තිබෙනවා. එයින් ඔබට පරීක්ෂණ වාර්තා ලබා ගැනීම හැකියාවති වෙනවා. විශේෂ ප්‍රමිතිය, ගුණාත්මක භාවය, ඉහළ තාක්ෂණය මේ සියලු දේවල් ගැබ් වෙලා තිබෙන නිසා ඔබට කිසිම අඩුවක් නැතුව සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. මේ දුරකථන අංකේ නැමතුමක් ලබා ගන්න 011543700 කියන දුරකථන අංකේ නැමතුමක් ලබා ගන්න කියලා ඔබ හැමදෙනාටම ආරාධනා කරන ගමන් කතා බහ නිමා කරන්න සූදානම්. කතා බහට පැමිණීම සම්බන්ධව ලංකා හොස්පිටල් රසායනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිණී විශේෂඥ වෛද්‍ය ගීතානි ගලකොඩ මහත්මියට අපේ ස්තුතිය පළ කරනවා. ඔබ සිල් දෙනාට ආරාධනා කරනවා දිගටම TV දෙරත් එක රැඳෙන්න කියලා.